හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම මාතෘකාවක් පිළිබඳවයි. ලෝකයේ සිටින බිලියන ගණනක් වූ මිනිසුන් අතරින් වැරදි සිදු කරන මිනිසුන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා කියලා ඔබ හැමෝම දන්නවා. මේ විදිහට වැරදි කරපු මිනිසුන්ට දඬුවම් නියම කිරීමේදී බොහෝ වෙලාවට උන්ට සිර දඬුවම් හිමි වෙනවා. මෙලෙස සිර දඬුවම් ලබා දීමෙන් පසුව ඔවුන් රඳවා තබන්නේ සිර ගෙවල් වල. මෙම සිර ගෙවල් පිළිබඳව විවිධ කතා පුවත් ලෝකේ පුරා අපිට වාර්තා වෙනවා. හැබැයි මේ කිසිඳු සිරගයක් අපි හිතන තරම් සුන්දර තැනක් වෙන්නේ නැහැ. එම අත්දැකීම අපි හැමෝටම නැති වුණත් ඒ අමහිරි අත්දැකීම ඇති පිරිසකුත් අපි අතර ඉන්නවා. හැබැයි මේ සිර ගෙවල් වල එහි රැඳවියන්ට පහසුවෙන් පලා යාමට නොහැකි විධිවිධාන සියල්ල සකස් කරලායි තියෙන්නේ. කිසි කෙනෙකුට පහසුවෙන් සිර ගෙදරකින් පලා යාම නම් ලෙහෙසි වැඩක් වෙන්නේ නැහැ. එලෙස පලා යාමට තැත් කරන්න නැවත අත්අඩංගුවට පත්වීම හෝ විඩිවැදී මරණයට පත් වූ අවස්ථාවන්ද අපි ඕනතරම් අසා තිබෙනවා. ආරක්ෂක රැකවල් බහුලව යොදා තිබේදී ලෝකයේ සුප්‍රසිද්ධ සිර ගෙවල් වලින් පලා ගිය සැකකරුවන් තිදෙනෙකු ගැන අද අපි කතා කරනවා. වීඩියෝ එකට යන්න කලින් ඔබ තවමත් අපිව subscribe කරලා නැතිනම් subscribe කරලාම එකතු වෙන්න කියලා මතක් කරනවා. මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න share කරන්න කියලා තිල්ලා සිටින අතරේ වීඩියෝ බො හොඳයි කියලා හිතෙනවා නම් පහලින් තියෙන comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. අංක 1 ෆ්‍රෑන්ක් මොරිස්. ෆ්‍රෑන්ක් මොරිස් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ පිහිටි දූපතක පිහිටි අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වන අල්කට්‍රාස් ෆෙඩරල් සිරමැදිරින් පැන යාමට සමත් වූ රැඳවියෙන් තිදෙනාගෙන් කෙනෙක්. අපි ඔහුගේ අතීතය පිළිබඳ මුලින්ම කතා කරමු. ෆ්‍රෑන්ක් මොරිස් උපත ලැබුවේ 1926 වර්ෂයේදී ඇමරිකාවේ වොෂින්ටන් වලදී. ඔහුගේ ළමා කාලය හැබැයි සුන්දර එකක් නම් වුණේ නැහැ. තරුණ වියේදීම නීතිය සමග ගැටුම් ඇතිවීමට පටන් ගත්තා. සන්නද්ධ මංකොල්ල කෑම මාලාවකට සම්බන්ධ වීම නිසා මොරිස් අවසානයේ ඇංගෝලාවේ ලුසියානා ප්‍රාන්ත සිරගෙදර රැඳවීමට තීරණය කළා. 1960 දී මොරිස්ව ඇල්කාට්‍රස් ෆෙඩරල් බන්ධනාගාරය වෙත මාරු කර යවුවා. ඒ එක්සත් ජනපදයේ වඩාත්ම ආරක්ෂිත බන්ධනාගාරවලින් එකක් ලෙසට ප්‍රසිද්ධියට පත් වෙච්ච බන්ධනාගාරයක්. බන්ධනාගාරයේ පිහිටා තිබුණේ සෑන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ දූපතක වන අතර අවට මුහුද කිසිවෙකුට පැන යාමට උත්සාහ කළ නොහැකි තරම් සීතල හා භයානක තැනක් විදියට සැලකුවා. යම් පුද්ගලයෙක් බන්ධනාගාරයෙන් පලා ගියත් මුහුද හරහා කිලෝමීටර 1.5ක පමණ දුරක් පීනා යාමට සිදු වුණා. එය හැමෝටම ඒතරම් පහසු කටයුත්තක් වුණේ නැහැ. බොහෝ විට සිර කඳවුර මෙලෙස දූපත් ආශ්‍රිතව ඉදි කරලා තියෙන්නේ බාහිර සම්බදතා දුර්වල කිරීමට සහ සිරකරුවන්ට පලා යාම අසීරු කරවීම සඳහායි. අල්කට්‍රාස් බන්ධනාගාරයෙන් කිසිවෙකුට පලා යාමට හැකියාවක් නොමැති ස්ථානයක් ලෙස එකල දැඩි ප්‍රසිද්ධියක් ලබා තිබුණා. නමුත් ෆ්‍රෑන්ක් මොරිස් මෙම කඳවුරින් පලා යාමෙන් අනතුරුව එම කීර්තිමත් ඉතිහාසය වෙනස් වීමට භාජනය වුණා. බන්ධනාගාරයේ ආරක්ෂාව ගැන නොතක මොරිස් තවත් සිරකරුවන් දෙදෙනෙකු වන ජෝන් සහ ක්ලැරන්ස් ඇංග්ලින් සමග පැන යාමට සැලසුම් කිරීමට පටන් ගත්තා. මොරිස්ගේ සැලසුමුණේ කෙසේ හෝ සිරමැදිරියේ සිදුරුවක් සාදා පිටතැති කොලිඩෝවට පැමිණ ඔවුන් විසින් සාදාගත් පාරුවක් ආධාරයෙන් දූපතෙන් පලා යාමයි. බිත්‍ය සිදුරු කිරීම සඳහා බන්ධනාගාරයේ තුලින්ම සොයාගත් ආයුධ හා මෙවලම් භාවිතා කිරීමට කටයුතු කර තිබුණා. හැඳි සහ වෙනත් වැඩි දියුණු කරන ලද මෙවලම් භාවිතා කරමින් කොන්ක්‍රීට් බිත්ති වලින් ඉවතට පැන යාමට මෙම කණ්ඩායමට හැකියාව ලැබුණා. එතන් සිට සිරමෙදිරියේ වහලේ මතට නැගුණු මොවුන් තිදෙනා සොරකම් කරන ලද වැහි කබා ආධාරයෙන් සාදා ගන්නා ලද తాවකාලික පාරුවක් භාවිතා කරමින් මුහුද හරහා පලා යාමට සමත් වුණා. කෙසේ වෙතත් නීති ක්‍රියාත්මක කරන ආයතන විසින් පුළුල් සෝදිසි මෙහෙයුම් සිදු කළද පැන ගිය අය පිළිබඳව කිසිදු හෝඩුවාවක් හොයා ගැනීමට නොහැකි වුණා. මෙම පැන යාම 1962 ජූනි මාසේ 11 වන දින සිදු වූ අතර මොරිස් සතුරු යහළුවන් තිදෙනා නැවත කිසි දිනක නම් හමු වෙලා තිබුණේ නැහැ. ඔවුන් මුහුද හරහා ගොඩබිමට පැමිණීමට උත්සාහ කිරීමේදී මිය ගිය බව බොහෝ දෙනා විශ්වාස කළා. නමුත් ඔවුන් දකුණු ඇමරිකාවට පලා ගොස් බ්‍රසීලයේ ජීවත් වන බවටද තොරතුරු හුවමාරු වූ අතර ඒ පිළිබඳව නිශ්චිතවම තහවුරු කිරීමක් සිදු වුණේ නැහැ. එම පලා යාම එකල බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වූ අතර එතැන් පටන් ඒ බොහෝ දෙනාගේ සිත් ඇද ගන්නා සුළු මාතෘකාවක් බවට පත් වුණා. ඇල්කට්‍රාස් පැන යාම ඇමරිකානු ඉතිහාසයේ වඩාත් කුප්‍රකට ප්‍රහේලිකාවක් බවට පත් වූ අතර මෙම සිදුවීම සිර ගෙවල් වලින් පලා යන සැකකරුවන් පිළිබඳව පොත් රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට නිර්මාණ වීමටද මාතෘකාවක් වුණා. මෙම සිදුවීමක පාදක කරගනිමින් Escape from Alcatraz නම් චිත්‍රපටය නිෂ්පාදනය කළ අතර එය ඉතා වේගයෙන් ප්‍රසිද්ධියට පත් වුණා.
එතනසේ 63 වර්ෂයේදී මෙම බන්ධනාගාරයේ වසා දැමුව අතර අද වන විටම බන්ධනාගාරය තුල කෞතුකාගාරයක් ඉදිකර තිබෙනවා. විදේශීය සංචාරකින් සඳහා විවෘත කර ඇති මෙම බන්ධනාගාරය වර්තමානයේ ලෝකයේ පුරා සංචාරකයන්ගේ සංචාරක ගමනාන්තයක් ලෙසට පත්වී තිබීමද විශේෂත්වයක්. අංක 2 රස්ටම් ශක්‍රුඩිනෝ. රස්ටම් ශක්‍රුඩිනෝ කියන්නේ 2016 වර්ෂයේදී සිරගෙදරින් පලා ගන ලද රුසියන් රැඳවියෙක්. කොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා එල්ලෙව සිටි මෙම පුද්ගලයාට සිරදඬුවම් හිමි වූ අතර මොහු රුසියාවේ බන්ධනාගාරයක රඳවා සිටියා. 25වැනිදී රස්ටම් ශක්‍රුඩිනෝ බන්ධනාගාරයේ තමා රඳවා සිටි කාමරයේ තමාට ආහාර ලබා දෙන කවුළුවෙන් පැන යාමට සමත් වූ ආందోලනාත්මක චරිතයක් බවට පත් වුණා. ඔබ දන්නවනේ රුසියාව කියලා කියන්නේ ආරක්ෂාව පිළිබඳව 100%කටත් එහා හිතන රටක්. මෙවැනි රටක බන්ධනාගාරවල කොච්චර ආරක්ෂාවක් යොදා තිබෙන්නේ නැද්ද? නමුත් එවැනි බන්ධනාගාරකින් පලා යාමට මෙම සැකකරු කොතරම්නම් නිර්භීත කෙනෙක් වෙන්න ඕනද? බන්ධනාගාරයේ සිරමැදිරි වලට ආහාර සපයන කවුළුවෙන් පලා යාම එතරම් පහසු කටයුත්තක් නම් වුණේ නැහැ. ඔහුගේ ශාරීරියේ ඇති සුවිශේෂී හැකියාවක් නිසාම ඔහුට පලා යාමට හැකි වෙන්නේ නැති. නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට එලෙස ගමන් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මේ හේතුව නිසාම මෙම සැකකරු රුසියාව පුරා ප්‍රසිද්ධ වූ අතර රුසියන් මාධ්‍ය මහුව හඳුන්වා තිබුණේ ද ස්නේක් මෑන්, එමත් නැතිනම් සර්ප මිනිසා යන අන්වර්ථ නාමයෙන්. කොමුණත් මෙම සැකකරුට කවුළු හරහා රිංගන්න ඔහුගේ ඇඳුම් බාධාවක් වෙලා තිබුණා. ඒ නිසා ඔහු ඇඳ සිටි සියලු ඇඳුම් ඉවත් කර කවුළුවෙන් රිංගා එළියට පැමිණීමෙන් පසු නැවතත් ඇඳුම් ඇඳගෙන ඔහු පිටත් වෙලා තිබුණා. මේ සියල්ල බන්ධනාගාරයේ වූ CCTV කැමරාවෙන් සටහන් වෙලා තිබුණා. සිරමැදිරියෙන් එළියට පැමිණි සැකකරු යලි ඇඳුම් ඇඳගෙන බන්ධනාගාරයෙන් පලා යාමට හැකියාව ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ ආකාරයෙන් පලා ගිය රස්ටම් ශක්‍රුඩිනෝ නැවත ආරක්ෂක අංශවලට හසු වුණේ ද යන්න පිළිබඳව කිසිම තොරතුරක් මේ වෙනතෙක් වාර්තා වෙලා නැහැ. කොහොම වුණත් ලෝකයේ ආරක්ෂිතම බන්ධනාගාරකින් පලා ගිය රැඳවියෙකු ලෙසට රස්ටම් ශක්‍රුඩිනෝ ලෝකේ පුරා ප්‍රසිද්ධියට පත් වුණා. අංක 3 යෝෂි සිරටෝරි. අපි චිත්‍රපටිවල දැකලා තියෙනවා බොහෝ සිරකරුවන් සිරෙන් පලා යන අවස්ථාවන්. සමහර සිරකරුවන් කොතරම් ආරක්ෂිත බන්ධනාගාරවල සිර කරත් උන් පලා යන අවස්ථාවල් තිබෙනවා. හැබැයි මේවා දැක්කේ චිත්‍රපටිවල විතරයි. සැබෑ ලෝකේ මේ වගේ දක්ෂ සිරකරුවන් ඉන්නවා කියලා ඔබ දන්නවද? යෝෂි සිරටෝරි කියන්නේ ඒ වගේ මිනිස්සෙක්. මේ යෝෂි සිරටෝරි 1907 වර්ෂයේ උපත ලද ජපන් ජාතික පුද්ගලයෙක්. මොහු මුල් වරට මංකොල්ල කෑම් සහ මනුෂ්‍ය ඝාතන සිදුවීමකට අදාළව 1936 වර්ෂයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන අල්මෝරික් නැමැති බන්ධනාගාරයේ රඳවා තබා තිබුණා. කෙසේ වෙතත් බන්ධනාගාරයේ ආරක්ෂාව පිළිබඳ හොඳ අවබෝධයකින් පසු මොහු වසර 3ක් පමණ සිරගතව සිටීමෙන් අනතුරුව පලා යාමට කටයුතු කර තිබුණා. මේ විදිහට බන්ධනාගාරයෙන් පලා ගියත් ඔහුට නිදහසේ ඉන්න ලැබෙන්නේ නම් දින 3ක් විතරයි. 3වෙනි දවසේදී රෝහලකට ලැබී තිබූ ද්‍රව්‍ය තොග අසුරගම් කිරීමේදී නැවතත් පොලිස් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. එය අපරාධය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමන අතර 1942 වර්ෂයේදී මොහු අකීටා නැමැති බන්ධනාගාරය වෙත මාරු කර යවනවා. මේ බන්ධනාගාරයේ තුලදීද යෝෂි සිරටෝරි නිකම් නම් ඉඳලා තිබුණේ නැහැ. හැමදාම උත්සාහ කරලා තියෙන්නේ කෙසේ හෝ හිරෙන් පැනලා යන්න. රාත්‍රී කාලයට වහලේ ආසන්නයට ගොස් වාතාශ්‍රය ඇතුළට පැමිණෙන ලෙස වහල ටිකෙන් ටික විවෘත කිරීමට සිරටෝරි කටයුතු කළා. මේ විදිහට ටික කාලයක් කටයුතු කිරීමේදී වහලෙන් පලා යා හැකි වෙන පරිදි කවුළුවක් නිර්මාණය කිරීමට යෝෂි සිරටෝරිට හැකියාව ලැබුණා. පසුව තම පලා යාමට පහසු වන දිනයක් එනතුරු රැඳී සිටීමට මොහු කටයුතු කළා. දැඩි කුණාටු දිනකදී බන්ධනාගාරයෙන් පලා යාමට සිරටෝරි අවසන් වශයෙන් සමත් වුණා. මේ ආකාරයෙන් දෙවතාවක් බන්ධනාගාරයෙන් පලා ගිය යෝෂි සිරටෝරිව නැවතත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වෙන අතර ඔහුව අබකීරි බන්ධනාගාරයේ රඳවා තැබීමට කටයුතු කරනවා. ඒකට හේතුව වෙන්නේ මේ බන්ධනාගාරය ඉතා ආරක්ෂිත අන්දමින් නිමවා තිබීමයි. දරුණු අපරාධකරුවන් මේ බන්ධනාගාරයේ රඳවා තැබීම සාමාන්‍ය සිදු වුණා. අවසානයේ මේ බන්ධනාගාරයෙනුත් පලා යාමට යෝෂි සිරටෝරි සමත් වූ බවට වාර්තා වෙනවා. තමාගේ පලා යාමේ උත්සාහය අත් නොහරින සිරටෝරි ඒ සඳහා හොඳ උපායන් භාවිතා කරනවා. අපි කවුරුත් මෙවැනි දෙයක් ගැන සිතන එකක් නැහැ. රැඳවියන් සඳහා දිනපතා උදෑසන සුප් එකක් ලබා දෙන අතර සිරටෝරි තමාට ලැබෙන සුප් එක දිනපතා තමා දමා ඇති මාංචුවට සහ සිරකූඩුවේ දොරට හැලීමට කටයුතු කරා. සුප් එකේ ඇති ලවණ ගතිය හේතුවෙන් කාලයක් ගත වෙනකොට මේ දොර සහ මාංචු දිරාපත් වීම සිදු වුණා. අවසානයේ සිරටෝරි මාංචු කඩාගෙන තුන්වන වතාවටත් හිරෙන් පැන යාමට සමත් වෙලා තිබුණා. ටික කාලකින් සිරටෝරි තමන් විසින්ම පොලිසියට බාර වෙලා තිබුණා.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නැවතත් බන්ධනාගාරගත කරලා තිබුණ අතර ඔහුට ජීවිතාන්තය දක්වා නැවත සිරදඬුවම් නියම කළා. සිවිනුවදාවට ශිරටෝරුව සිර කරලා තිබුණේ ඔහු වෙනුවෙන්ම සකස් කරන ලද විශේෂිත වූ කුටියකයි. ඒ සිර කුටිය ඔහුට වඩා උසින් අඩු එකක් වූ අතර ඔහු ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් 6 දෙනෙක් ඔහු වෙනුවෙන්ම වින් කරලා තිබුණා. කොමුණත් අවසානයේ මේ බන්ධනාගාරයෙන්ද පලා යාමට සමත් වෙලා තිබුණා. හිරෙන් පැනපු ශිරටෝරි වසරක පමණක් සංගවි ජීවත් වුණා කියලා ආරංචි වෙනවා. පසුව නැවතත් ඔහු විසින්ම පොලිස් නිලධාරියෙකු වෙත බාර වෙලා තිබුණා. මේ අවස්ථාවේදී නම් අධිකරණයේ විසින් වෙනමම ක්‍රමවේදයකින් අඩු ඇසීමට තීරණය කරලා තිබුණා. ඒ අනුව යෝසි ශිරටෝරිට විරුද්ධව තිබූ සියලු නඩු කටයුතු සමාලෝචනය කර ඔහුට වසර 20ක සිරදඬුවම් නියම කිරීමට අධිකරණය කටයුතු කළා. අවසානයේ ශිරටෝරිගේ යහපත් හැසිරීම හේතුවෙන් වසර 14කට පස්සේ ඔහුට නිදහස් වෙන්න පුළුවන් වුණා. බන්ධනාගාරයෙන් නිදහස් වුණු ශිරටෝරි තමන්ගේ දුවත් එක්ක ජීවත් වුණ බව මාධ්‍ය වාර්තා සඳහන් කරලා තිබුණා. කොහොමවත් අවසානයේදී වයස අවුරුදු 71ක් ජීවත් වූ ශිරටෝරි 1979 වර්ෂයේදී මිය ගිය බවට තොරතුරු වාර්තා වෙනවා. සිව්වතාවක් හිරෙන් පැනපු ශිරටෝරි අද වෙන විට ජපානයේ වීරවරයෙක් විදිහට හඳුන්වනවා. ඔහුව සිහිපත් වීම සඳහා අබශීරි බන්ධනාගාර කෞතුකාගාරයේ ශිරටෝරි සඳහා ස්මාරකයක් දෙදි කර තිබෙන බව දැක ගන්න පුළුවන්. අපි අද ලෝකයේ හිරෙන් පැන ගියපු යකඩ මිනිස්සු කීප දෙනෙක් ගැන කතා කළා. අද දවසේ වීඩියෝ බොහොම හොඳයි කියලා හිතනවා නම් අපිව subscribe කරන්න කියලාත් මතක් කරනවා. තවත් දවසක මෙවැනිම සුවිශේෂී වීඩියෝකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට අපි සමු ගන්නම්. ඔබ සැමටම සුබ දවසක්.